තේරගාථා අටුවාව සංඥාපනය. තේරවාදී සම්ප්‍රදාය අනුව ත්‍රිපිටක බුද්ධ වචනය සූත්‍ර විනය හා අභිධර්මයන්ෙන් බෙදේ. එහි සූත්‍ර පිටකයේ පස්වන ග්‍රන්ථය කුද්දක නිකාය ලෙස සාමාන්‍යයෙන් සලකුණු ලැබේ. තේරවාදීන් අතරම කුද්දක නිකාය අභිධර්ම හා සූත්‍ර යන පිටක දෙකින් කවර එකට අයත් වේදැයි යන්න පිළිබඳව මතභේද වූ බව සුමංගල විලාසිනී කියවේ. මජ්ඣිම බාණකයෝ සූත්‍ර පිටකයටත් දීඝ බාණකයෝ අභිධර්ම පිටකයටත් කුද්දක නිකාය ඇතුළත් කරති. කුද්දක නිකාය පොත් 15ක් ඇති බව තේරවාදී මහාවිහාර සම්පදායේ පිළිගැනීමයි. ඉන් 8වන ග්‍රන්ථයේ තේරගාථා පාලියයි. තේරගාථා පාලිය ත්‍රිපිටක බුද්ධ වචනයට අයත් නොවන්නේ යැයි සියම් රටෙහි භික්ෂූහු පවසති. එසේම සර්වස්තවාදී හුද තේරගාථා පාලිය කුද්දක නිකායක ග්‍රන්ථයක් ලෙස නොපිළගනිති. ඉපැරණිම බෙදීමක් වන නවංග සතු ශාසනයේ සිව්වන අංගේ වන ගාථා අංගයට තේරගාථා පාලිය බුද්ධඝෝෂ මාහිමියන් විසින් අයත් කර ඇත. ධම්මපදං තේරගාථා තේරිගාථා සුත්ත නිපාතේ නොසුත්ත නාමිකා සුද්ධික ගාථාච ගාථාති වේදිතබ්බා. ගාථා අංගයට ගැනෙන තේරගාථා පාලියේ 264ක් තෙරවරුන්ගේ ප්‍රීතිමය වාක්‍ය හා සිය රහත් බව ප්‍රකාශ කරන්නා වූ භාවගීත ඇතුළත් වේ. බුද්ධ කාලයේ සිට අශෝක සමය දක්වා සිටි තෙරවරුන්ගේ භාවගීත මෙහි ඇතුළත් වේ. බුද්ධ පරිනිර්වාණයට පසුව දේශිත ගාථා ලෙස චන්න හා වජ්ජපුත්තක තෙරවරුන්ගේ ගාථා ඇතුළත් වේ. මෙම තේරගාථා පාලියේ ඇති ගාථාවන්හි නිදාන කතාව පැවසීමට හා ගාථාවන් අර්ථ විවරණය කිරීමට රචිත පාලි අටකතාව තේරගාථා අටකතා නම් වේ. හෙළටුවා හා සෙසු සම්ප්‍රදායහින්නේ තේරගාථා පාලියට ලියවුණු අටුවා ආශ්‍රයෙන් පාලි තේරගාථා අටකතාව ලියන ලද්දේ බදන්ත ධර්මපාල මහා ස්ථිරපාදයන්න් විසින්. කුද්දක නිකායේ ගාථාමය ප්‍රබන්ධ සඳහා අටුවා ලියු කදිරත්තවාසී කදිර තිත්තවාසී ධර්මපාල තෙරුන්ගේ සයවන ග්‍රන්ථය මෙම තේරගාථා අටකතාවයි. ඒ සඳහා පුරාණ අටකතාව හා තේරගාථා පාලියට ලියූ හෙළටුවාව මෙන්ම ආගම අටකතාවන් සහ කුද්දක නිකායක අටුවාද මූලාශ්‍ර කරගත් බව තේරගාථා අටකතාවෙම දැක්වේ. ඒ ඒ තෙරවරුන්ගේ චරිත වර්ණනාව සනාථ කිරීමට අපදාන පාලියේ ගාථා උපුටා දැක්වීම සෑම කතාවක්ම දක්නට ලැබෙන ලක්ෂණයකි. තේරගාථා අටකතාවේ එන තෙරවරුන්ගේ චරිත කතාවල බොහෝ දුරට එක සමාන ආකෘතියක් ඇත. 1. තේරගාථා පාලියේ එන ගාථාවේ මුල් කොටස යොදා එම ගාථාව දෙසූ තෙරුන්ගේ නම දක්වා නිදාන කතාව ඇරඹීම. 2. පෙර බුදුවරු හමුවේ කළ පින් දහම් පැවසීම. 3. ආපදාන පාලියේ ගාථා මගින් එසේ දැක් වූ කරුණු සනාථ කිරීම. 4. රහත් බව ප්‍රකාශ කිරීමට අදාළ ගාථාව පැවසූ බව දක්වා එහි අර්ථ දැක්වීම. අනුපිළිවෙල ඇතැම් විට වෙනස් වූවත් මෙම අවස්ථා හතර සෑම තේරගාථා අර්ථ වර්ණනාවකම ඇත. තේරගාථා අටුවාවේ එන ඇතැම් සංඥානාම ආපදාන පාලියෙන් වෙනස් වන අවස්ථාද ඇත. බොහෝ තෙරවරුන්ගේ නම් තේරගාථා පාලියේ හා අපදාන පාලියේ අසමානය. අපදාන පාලියේ සුසඤ්ඤතෝ ලෙස එන රජුගේ නාමය තේරගාථා අටකතාවේ සන්තුසිතෝ ලෙස දැක්වේ. තේරගාථා අටකතාවේ ජ්‍යෝතිදාස තෙරුන් පැවසේයයි ආපදාන පාලියෙන් උපුටා දක්වන ගාථා පන්තිය ආපදාන පාලියේ අයත් කරුණේ කාසුමාරී ඵලදායක තෙරුන්ටයි. මෙවැනි අසමාන තැන් රැසකි. තේරගාථා අටකතාවේ සෝමමිත්ත නාමයෙන් දැක්වෙන තේරගාථාව තේරගාථා පාලියේ අයත් කරුණේ සෝමචිත්ත තෙරුන්ටය. අටුවා කරන සමය පැවති මී යන්න පසුකාලීන පුස්කොල පොත්වල චීබවට පත් වූ බව මෙකරුණෙන් සනාථ වේ. මෙසේ අටුවාවන්හි හා පෙළෙහි ඇතැම් වචන වෙනස් වූ තැන්ද තේරගාථා අටකතාව හා තේරගාථා පාලිය සසඳා බැලීමෙන් සොයාගත හැක. තේරගාථා අටකතාවන්හි ව්‍යාකරණ පද විග්‍රහයට ප්‍රමුඛස්ථානයක් දෙයි. තථාගත සද්දේ විග්‍රහ කිරීමේදී ක්‍රම දෙකකින් අර්ථ අටක් ජනිත වන බව පවසා වැඩි විස්තර සඳහා උදාන ඉතිවුත්තක වර්ණා බලන ලෙස පවසයි. ධම්මපද අටකතාවේදී සත්වයේදී උපසපන් වූවෝ දෙදෙනෙක්ම බව පැවසුවත් තේරගාථා අටකතාවේ එසේ නොදැක්වේ. දබ්බමල්ල පුත්ත, බද්ධිය, වසඹ ආදී කුඩාවියේදීම ප්‍රශස්ත බවට පත්ව විශේෂ බුද්ධ අවසරයෙන් උපසම්පදා වූ මහතෙරවරු රැසක් තේරගාථා අටකතාවෙන්ම හමුවීම සැලකිය යුත්තකි. අප දන්නා පරිදි බුදුරජාණන් වහන්සේ හැරුණු විට මහා පුරුෂ ලක්ෂණ තිබූ එකම උත්තමයෝ නම්
මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පමණි. තේරගාථා අටකතාවේ බාවාරි තවුසාටද මහාපුරුෂ ලක්ෂණ තුනක් වූ බව පැවසේ. සෝපාක නමෙන් තෙරුන් වහන්සේලා දෙනමක් සිටි බවද, උන්වහන්සේලාට ඒ නම ලැබුණු අයුරුද අපට දැනගත හැකිවනුයේ තේරගාථා අටකතාවෙනි. තපස්සු වල්ලික දෙදෙනාගේ පසුකාලයන විස්තර සඳහන් වන තේරගාථා අටුවාව මනාව ක්‍රියාකාරීත්වයේ විවිධත්වයේ විදහා පෙන්වන නානත්ත කායා නානත්ත සංඥී සමාජ විද්‍යාත්මක හා මනෝවිද්‍යාත්මක පරීක්ෂණ මූලාශ්‍රවලින් අනූන නිදසුන් කතා සමුදායකි. විමල තේරගාථා වර්ණාවේ සක්විති රජවරු හා ලෝතුරා බුදුවරු පහළව වැඩහිඳින විවස්ථායි කල්පවලදී ඇතිවන මහත් වූ වරසාවක් පිළිබඳව කියවෙහි. චාතුද්දීප මහාමේගා සකල චක්කාලං ගබ්බං පත්තරිත්වා පාවස්සී යනුවෙන් මුළු මහත් සතර දිවයින් ඇතුළුව සක්වල ගබ පුරාම පැතිරෙන මෙම වරසාව ඇතිවනුවේ විවස්ථායි කල්පවල පමණි. පරිනිබ්බාන සූත්‍රයේ පැවසෙන වස්සකාර මහාමාත්‍ය අජාසත් රජු යටතේ මගදේ සිටි අධිකරණ අංශයේ ඉහළම නිලධාරියාවේ. ඔහුගේ බලසම්පන්න භාවයේ දෙවැනි වූයේ මහරජුට පමණි. නඩු තීන්දුවලදී සිය පෞද්ගලික පරිගණීම් වස්සකාර විසින් සිදු කළ බව උත්තර සාමණේර කතාවේ කියවේ. අජාසත් රජු විසින් මැරීමට උපක්‍රම යෙදූ සීලව ආදී රාජකුමාර පුවත්ද තේරගාථා අටකතාවේ ඇත. මෙසේ බුද්ධ කාලීන භාරතයේ සමාජ ආර්ථික දේශපාලන අධිකරණ හා ආගමික යනාදී සෑම අංශයකම තොරතුරු තේරගාථා අටුවාවෙන් දැනගත හැකිවේ. තේරගාථා පාලියේ එන ගාථාවන් පහත සඳහන් පරිදි වර්ගීකරණය කළ හැකි. 1. තෙරුන් වහන්සේලාම උතුම් නිවනින් සැනසීම ලබා ගැනීමෙන් නිරාමිෂ ප්‍රීතිය ප්‍රකට කිරීමද දේශිත තේරගාථා. මෙම ගාථාද කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. 1. නිර්වාණ සුවය පැවසෙන ගාථා. 2. පරිසර අධ්‍යක්ීම හා පරිසර වර්ණන. 2. බුදුරදුන් තමන් උදෙසා දෙසූ ගාථාවම නැවත එම තෙරවරු උදාන වශයෙන් ප්‍රකාශ කිරීමෙන් ඇති වූ තේරගාථා. 1. දොස් පෙන්වීමට බුදුහු වදාළ ගාථා නිදර්ශන 30,000ක. උත්සාහ ගැන්වීමට බුදුහු වදාළ ගාථා නිදර්ශන භාරිත. ගුණ වර්ණනා කිරීමට බුදුහු වදාළ ගාථා නිදර්ශන ගවම්පති. 3. වෙනත් දිව්‍ය මනුෂ්‍යයන් තමන් උදෙසා පැවසූ ගාථාම නැවතත් රහත් වූ පසුව උන්වහන්සේලා විසින් දෙසූ තේරගාථා. නිදර්ශන දෙවියකු පැවසූ ගාථාවක්, සිංහාලපිතු තේරගාථාව, ජම්බුගාමිය තෙරුන්ගේ ගාථාව උන්වහන්සේගේ පියා පැවසූවකි, කස්සප තේරගාථාව උන්වහන්සේගේ මව පැවසූවකි. 4. සංවාදමය තේරගාථා, තමාගේද වෙනත් අයෙකුගේද සංවාදයක් ප්‍රකාශ වන තේරගාථා මේ ගණයට අයත්වේ. නිදර්ශන වජ්ජපුත්තක තේරගාථාව. තේරගාථා අටකතාවේ මූලාශ්‍ර අතල හෙළටුවාද තිබූ බව මුලින් පැවසිනි. ඇතැම් හෙළවදන් එසේම පාලියට නැගූ අවස්ථා ග්‍රන්ථය තුළ ඇති බැවින් ධර්මපාල මාහිමි හෙළටුවා යම් ප්‍රාමාණිකත්වයකින් සලකා භාවිත බව පෙනී යයි. කෝනම් පවසිත්වා යන වදන කොනට පිවිස යනුවෙන් හෙළටුවේ දක්නට ඇත. කුසල කොට්ටාසං යන්නද හෙළවදනකි. කුසල් කොටස යනු එයි හෙළවදනයි. මෙවැනි සිංහල වදන් පාලිකරන ලද අවස්ථා කීපයක්ම තේරගාථා අටුවාවේ දැක්වේ. තේරගාථා අටුවාවේ එන ගාථා සංඛ්‍යාව 1. ඒකක නිපාතයේ වර්ග 12කි, කතා 120කි. 2. දුක නිපාතයේ වර්ග 5කි, කතා 49කි. 3. තික නිපාතයේ වර්ග 1කි, කතා 16කි. 4. චතුක්ක නිපාතයේ වර්ග 1කි, කතා 12කි. 5. පංචක නිපාතයේ වර්ග 1කි, කතා 12කි. 6. චක්ක නිපාතයේ වර්ග 1කි, කතා 14කි. 7. සත්ත නිපාතයේ වර්ග 1කි, කතා 5කි. 8. අට නිපාතයේ වර්ග 1කි, කතා 3කි. 9. නව නිපාතයේ වර්ග 1කි, කතා 1කි. 10. දස නිපාතයේ වර්ග 1කි, කතා 1කි. 11. ඒකාදස, ද්වාදස, තේරස හා චුද්දස නිපාත කතා 6කි. තේරගාථා අටුවාවේ පළවන කාණ්ඩයේ දැක්වෙනුයේ මෙම කතා 245 පමණි. තේරගාථා පාලියේ තෙරවරු 264කි, ගාථා 1291කි, නිපාත 21කි, වර්ග 35කි.
කදිරතිත්තවාසී මහා අටුවාචාර්ය ධර්මපාල මහා ස්ථවරයන් වහන්සේ විසින් මුලින් සිංහල බසින් තිබූ තේරගාථා අටුවාව ක්‍රිස්තුවර්ෂ 6 වන සියවසේදී පමණ පාලි බසට පරමත්ත දීපනේන නාම තේරගාථා අටකථා නාමයෙන් පරිවර්තනය කරන ලදී. ඉන්පසු සයිමන් හේවාවිතාරණ මහතා ඇතුළු සත්පුරුෂයන් රැසකගේ ඇරයුමෙන් පුස්කොළ පොතක් වශයෙන් පැවති තේරගාථා අටකතාව දෙයියන්දර වැවල පියද්දේ සුවිසුද්ධහරාමාධිපති විද්‍යාකීර්ති පරිවෙනාධ්‍යක්ෂ විද්‍යෝදය මහපිරිවෙන් පූජපාද පල්ලාවෙල ශ්‍රී සද්ධාතිස්ස නායක මාහිමියෝ සංස්කරණය කර මුද්‍රණය සඳහා ඉදිරිපත් කළහ. උන්වහන්සේ මුද්‍රණය කර වූ පිටපත ඇසුරින් නැදිමාල බෞද්ධ සංස්කෘති මධ්‍යස්ථානාධිපති පූජ කිරම විමලයෝධි මාහිමියන්ගේ ඇරයුමෙන් මාතර පහළ පීක්වැල්ල පන්තාරාම පුරාණ විහාරාදී වාසීව හා බෙලියත්ත නිහිලුව සිරි ධම්මානන්ද පිරිවෙන්පති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ත්‍රිවිටකාචාර්ය පූජ්‍ය හත්වටුවේ ඉන්දරතන හිමිවන මා විසින් මෙම තේරගාථා අටකතාවේ සිංහල පරිවර්තනය රචනා කළෙමි. එම සත්කාරී සඳහා උපකාරී වූ මාගේ ගුරුදේවෝත්තම විචිත්‍රබාණී පූජ්‍යපාද ඌරුමුත්තේ සෝමරතනාභිධාන මාතර පළාතේ ප්‍රධාන සංඝනායක මාහිමිපාණන් වහන්සේත් පැවිදි සහෝදර ශාස්ත්‍රවේදී වරාපිටියේ මංගල හිමියන් ඇතුළු සහෝදර පිරිසත් උපකාර ස්මෘතියෙන් සිහිපත් කරමි. පූජ්‍ය හත්තොටුවේ ඉන්දරතන හිමි පන්තාරාම පුරාණ විහාරය පහළ පීක්වැල්ල මාතර 2008 5 10